Wide Angle Productions is the creative force behind Channel C. ඔහු තමන්ටම ආවෙනික වූ රටාවකට කැමරාව හසුරවමින් කැමරාවෙන් ලොවම දිනන්නට සමත් වූ කෙනෙක්. ඒ වගේම දෙස් විදෙස් සම්මාන රාශියකට උරුමකම් කියන ඔහු තාල චිත්‍රපටිය නියමුවා. පාලිත පෙරේරා. ආයුබෝවන්. ආයුබෝවන්. කොහොමද මේ තාල චිත්‍රපටිය ගොඩ නැගෙන්නේ? මේ සංකල්පය මොකක්ද? ඇත්තටම මේ චිත්‍රපටියක් කරන්නේ මගේ චිත්‍රපටයක් කිරීමේ අවශ්‍යතාව වෙනුවේ පොඩි ප්‍රායෝගික ප්‍රශ්නයක් එක ඩිරෙක්ෂන් වලට මම එන්නේ එකක් තමයි මේ කැමරා ශිල්පියෙක් හැටියට වයසට යනකොට වැඩ කරන්න බැරුව යනවා. ඒකට හේතුව තමයි මේ හේතු ගණනාවක් තියෙනවා. ප්‍රධාන හේතුවක් තමයි අපිට වඩා තරුණ කැමරා ශිල්පියෝ ලක්ෂ හොඳ කැමරා ශිල්පියෝ ඉන්ඩස්ට්‍රියට එනවා. දැන් ඇවිල්ලා ඉන්නවා. හරි උන් හොඳ ඉතාම හොඳින් ඒ වැඩේ කරනවා. ඊළඟදී ඊළඟට මේ අපි වැඩ කරපු ඩිරෙක්ටර්ලා ගොඩක් අය සමහර අය රට ඇරලා ගියා. සමහර අය වැඩ කරනවා අඩුයි. මේ වගේ ප්‍රායෝගික කාරණා නිසා ඉතින් තව වෙන රස්සාවක් කරන්න දන්නෙත් නැහැ. උගන්නන එක කරනවා. ඉතින් උගන්නන එකත් එහෙම ලංකාවේ ඉතින් මම එහෙම ඒ විදිහට විශාල වශයෙන් උගන්නන්න ආස නැහැ. නමුත් විශ්වවිද්‍යාලවල සමහරවිට බාහිර කතික ආචාර්ය කෙනෙක්ට සම්බන්ධ වෙනවා. සහ සමහර මගේ විෂයන් උගන්නන සමහර තැන්වලටම සම්බන්ධ වෙනවා. මේ වගේ මේකෙන් ලැබෙන ආදායම ජීවත් වෙන්න මදි. ඉතින් ඊළඟට මට කරන්න තියෙන්නේ ඩිරෙක්ෂන් වලට යන එක තමයි. ඒක තමයි ඩිරෙක්ෂන් වලට ආවේ. නමුත් ඩිරෙක්ෂන් ඇතුලේදී මොකද්ද මන් තෝරා ගන්නා ටෙරිටරි එක නැත්තම් මොකද්ද මන් තෝරා ගන්නා මේ සීමාව කියන එක පිළිබඳව දී මට පැහැදිලිවම මම විශ්වාස කරන දෙයක් තමයි මම කවදාහරි කරන්න මේ විශ්වාසය මම හරියට මේ ක්ලියර් කරගෙන නැත්තම් හරියට පැහැදිලිව මම තැනක හිටියා. මම කරන්නේ ඉන්ඩස්ට්‍රියල් නැත්තම් කමර්ෂියල් චිත්‍රපටි තමයි. ඒකට හේතුව මම ගොඩාක් වැඩ කරලා තියෙන්නේ මේ ආර්ට් හවුස් නැත්තම් කලාත්මක චිත්‍රපටි කියන ඒවා තුල. මගේ අධ්‍යක්ෂකවරුන් එක මම වැඩ කරලා තියෙන්නේ. සිරිපැරකුම් තමයි ඊට වඩා ටිකක් වෙනස්. ගෝල් එකත් ගෝල් සහ සිරිපැරකුම් තමයි ඊට වෙනස් චිත්‍රපටි දෙකක් වෙන. අනිත් චිත්‍රපටි ඔක්කොම මේ වාණිජ්‍යමය නැත්තම් මේ කලාත්මක වාණිජ්‍යමය ඉන්ඩස්ට්‍රියල් චිත්‍රපටි නෙමෙයි කලාත්මක ආර්ට් හවුස් මූවි ගණයට වැටෙනේ වගේ තමයි මම ගොඩක් වැඩ කරලා තියෙන්නේ. නමුත් මගේ පෞද්ගලික කැමැත්ත ඉන්ඩස්ට්‍රියල් චිත්‍රපටි කරන්න. ඒක මගේ පෞද්ගලික මගේ තෝරා ගැනීම මගේ කැමැත්ත. තාල චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වන විට බොහෝ කතාබහට ලක් වුණු කාරණාවක් තමයි මේ චිත්‍රපටය මොන වගේ චිත්‍රපටයක් වේවිද යන කාරණාව. විශේෂයෙන්ම මෙහි තේමාවට මූලික තැනක් හිමි වුණා. විහාට මොකටද ඉගිරෙන ළමයින්ට මෙවැනි තේමාවක් යොදාගන්න විශේෂ හේතුවක් තියෙනවද? ඔව්, ඇත්තටම මට මේ මට හැමදාම තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවේ අධ්‍යාපනය නැත්නම් ලෝක අධ්‍යාපනයත් මේ වෙලාවේ යම් පිපිරීමකට නැත්නම් දෙදරීමකට ලක් වෙලා තියෙනවා කියලා කතාබහ වෙනවා. නමුත් ඒකට විසඳුම් හොයලා තියෙනවා, හොයාගෙන යනවා. නමුත් මම හිතන්නේ ඒ අනුව දියුණු රටවල් ලෝකේ වැඩ කරනවා. ලංකාවේ අපේ මේ අධ්‍යාපනය විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව ලොකු කතිකාවකට නැත්තම් කතාබහකට ලක් වෙන අර්බුදයක් තියෙනවා කියන මේ මොහොතක තමයි මේ චිත්‍රපටිය හැදෙන්නේ. එතකොට මම ඉන්ඩස්ට්‍රියල් චිත්‍රපටියක් කළත් මට හිතුණා මේ ඉන්ඩස්ට්‍රියල් චිත්‍රපටවලට ගේන කතා සාකච්ඡා කරන දේ මේ මොහොතේ ලංකාවේ මේ පවතින නැත්තම් මට දැනෙන තැනකින් මම පටන් ගන්නවා කියලා. ඉතින් ප්‍රාථමික අධ්‍යාපනය නැත්තම් අධ්‍යාපනය සම්බන්ධව මට ලොකු ගැටලුවක් තියෙනවා. ඒක තමයි මේ පොඩි කාලේ හරි සුන්දර නැත්තම් හරි ලස්සන හරි දක්ෂ ළමයි ටික ලොකු වෙලා යනකොට ඒගොල්ලෝගේ ගැප් එක නැත්තම් අර පොඩි කාලේ තියෙන පොඩි ගැප් එකක් ළමයි අතර ඔක්කොම වගේ දක්ෂයි, ඔක්කොම වගේ නටනවා, සින්දු කියනවා, සෙල්ලම් කරනවා, මේ ඔක්කොම දේවල් වෙනවා. හැබැයි ලොකු වෙන්න මේගොල්ලෝ හිතාගන්න බැරි විදිහට දුරස් වෙනවා. සමහර අය ඉතා ඉහළට යනවා අධ්‍යාපනය පැත්තෙන්, සමහර අය අසාර්ථක වෙනවා, විශාල ප්‍රමාණයක් අසාර්ථක වෙනවා. ඉතින් මේක ගැන මට තිබුණා පොඩි මේ ප්‍රශ්නයක් ගැටලුවක් ගුරුවරයෙක් වශයෙන්. මොකද මම මේ හරි කෑදර පුද්ගලයෙක් උගන්නන්න ළමයින්ට, කියන්නේ ළමයිත් එක්ක ගනුදෙනු කරන්න, මම දන්න දෙයක් කියා දෙන්න.
සාකච්ඡා කරන්න හරි කෑදරයි මම ඇත්තටම මේ ගුරුවරයා ගුරු වෘත්තියට කෑදරයි නමුත් මම මේ එක මේ රාජ්‍ය අංශයට හරි එහෙම නැත්නම් ස්ථිර දැනකට යන්න මගේ තරම් කැමැත්තක් නැහැ මොකද ඒ තියෙන හිරවිල්ල ඇතුලේ මම එකට ආස නැහැ ඊට එහා වෙන තැනකින් වෙන විදිහකට තමයි බාහිරෝ ඉඳලා තමයි මම එකට මේ ඇතුල් වෙන නැත්නම් මේ සම්බන්ධ වෙන්න කැමති ඉතින් මේ ලංකාවේ පොඩි ළමයින්ට නැත්තම් ප්‍රාථමික අධ්‍යාපනයේ ඇතුලේ ගුරුවරු ළමයි දෙමව්පියෝ තේරුම් අරගෙන තියනවාද හරියට කියන එක පිළිබඳව මට පැහැදිලිව ගැටලුවක් තියෙනවා අධ්‍යාපන ක්‍රමය හෝ අධ්‍යාපනයේ තියෙන ක්‍රමවේදය හරියද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා ඉතින් මේක පිළිබඳව පරීක්ෂණාත්මකව නිකන් වෙන විදියකට හිතන ගුරුවරයෙක් තමයි මේ තාල චිත්‍රපටියේ මම ගෙනාවේ තාල චිත්‍රපටියේ ගේන ගුරුවරයා එයා මහා අමුතු දේවල් හොයාගන්නේ නැහැ මේ ලෝකේ හොයාගත්ත දැනුම. නැත්තම් එයා අසුරු කරන පඬිතුයෝ, එයා ගරු කරන පඬිතුයෝ අධ්‍යාපනය ගැන දන්න විශේෂඥයෝ එක්ක සාකච්ඡා කරලා එයා වෙන උපක්‍රමශීලීව ළමයින් එක්ක මිත්‍ර වෙලා, ඒ කියන්නේ යාළු වෙලා සහ ළමයින්ට වටිනාකමක් දීලා ළමයින්ට ඇහුම්කන් දීලා ළමයි තුලින්ම ළමයින්ට ඉගෙන ගන්න උගන්වන්නේ නැතුව ඉගෙන ගන්න අවස්ථාව උදා කරලා දෙන්න උත්සාහ කරන ගුරුවරයෙක් තමයි මේ මේ චිත්‍රපටියේ මම මගේ චිත්‍රපටිය ඇතුළට ගෙනාවේ නැතුව මේක මේ අහවල් පළාතේ අහවල් ප්‍රදේශයේ ගමක ඉස්කෝලයක් කියන එකක් නෙමෙයි මේ මගේ මනංකල්පිත මම හිතන මම නිර්මාණය කරපු ඉස්කෝලේ. ඉතින් මේ මම යෝජනා කරන ගුරුවරයා. ඉතින් මේ ගුරුවරයා මේ මගේ සොයා ගැනීමක් නෙමෙයි මේ වෙනකොට ලෝකේ සොයාගෙන තියෙන අධ්‍යාපන ක්‍රමයක් يعني මල්ටිපල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් ඉන්ෆෝමල් এডুকেෂන් මේව ලෝකේ නවීන අධ්‍යාපන ක්‍රම ගොඩාක් සොයාගෙන තියෙනවා. ඉතින් මේවා මේ මම ගැන මම නෙමෙයි සාකච්ඡා කළ යුත්තේ මට වඩා ලංකාවේ ඉන්නවා ඉතින් පඬිතයෝ මේ මේ වගේකින් ගන්න පුළුවන් ඉහෙළම මේ මේ විශ්වවිද්‍යාල මට්ටමින් ඉහෙළම දැනුම ලබාගෙන යුරෝපයෙන් එහෙම නැත්නම් වෙනත් රටවල් වලින් දැනුම ලබාගෙන මේ රටට ඇවිල්ලා ඉන්න කණ්ඩායම් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මම හිතන්නේ මේ ගැන දැන් යම් යම් වැඩ කොටස් කරගෙන යනවා. මේ මේ මොහොතක තමයි මට හම්බුණා මේ ධර්මසිරි කියලා ගුරුවරයෙක්. එයා මේ මම හිතන්නේ රජයේ ගුරුවරයෙක් වශයෙන් වැඩ කරලා එයා එකෙන් තෘප්තිමත් නොවි එයා දැන් එළියට බහැලා මේ ළමයින්ට ගණන් උගන්වන්න ක්‍රමක්‍රේද ටිකක් එයා හොයාගෙන ඒක ඉතා සාර්ථකව කරගෙන යනවා. මෙන්න යාගේ යාට පුළුවන් මට්ටමින් යා මිහිතවත් මිත්‍රයෝ සහ තව තව යාට මේ සම්මාදම් වෙන කට්ටිය එකතු කරගෙන යා මේ වැඩේ යාට පුළුවන් මට්ටමින් කරගෙන යනවා. ඉතින් එයාත් මම මේකට සම්බන්ධ කරගත්තා ධර්මසිරි මහත්තයාගේ යා කරන මේ ධර්මසිරි සර් කරන මේ ගණිතය උගන්වන්න දරන උත්සාහයේ යම් යම් කොටසත් මම මගේ ගුරුවරයාට සම්බන්ධ කළා. ඒ වගේම වෙන ගණිතය පමණක් නෙමෙයි මම කතා කරන්නේ මල්ටිපල් ඉන්ටෙලිජන්ට් ගැන. ඒ කියන්නේ මේ සමස්ත ළමයේ හැම ළමයෙකුටම විශේෂ හැකියාවක් තියෙනව නැත්නම් හැකියාවක් තියෙනවා මේක හඳුනා ගන්න අපි ළමයට ඇහුම්කන් දෙන්න ඕනේ ළමයට ඉඩ දෙන්න ඕනේ ළමයා කරන වැඩේ පිළිබඳ ළමයට ගෞරවයක් දෙන්න ඕනේ මේ 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 මෙන්න මේ වැඩ කොටස කරන ගුරුවරයෙක් තමයි මගේ චිත්‍රපටියේ මම යෝජනා කරන ගුරුවරයා ප්‍රාථමික අධ්‍යාපනයේ තරම් වැදගත් කියලා ඔබ හිතන්නේ ඇයි ඔව් මම මම හිතන්නේ මුල මේ මට පොඩ්ඩක් මම ට්‍රැක් පැන්නා මම මානව විද්‍යාව තමයි විශ්වාස කරන්නේ මානව විද්‍යාවට අනුව ළමයින්ගේ ප්‍රාථමික අධ්‍යාපනයේ මුල් අවුරුදු 10 12 14 ගේන දේ තමයි මුළු ජීවිත කාලයම අරගෙන යන්නේ කියලා මානව විද්‍යාව විශ්වාස කරනවා. ඒ කියන්නේ වෛද්‍යවරයෙක් වෙනවාද ඉංජිනේරුවෙක් වෙනවාද කියන කාරණාව නෙමෙයි. එයාගේ ෆන්ඩමෙන්ටල්ස් එයා කොහොමද හිතන්නේ කියන එක පිළිබඳව මූලික දේවල් පිළිබඳව එයාගේ සිතුවිලි කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව තමයි මේ සාකච්ඡා කරන්නේ. ඊට ඒක සාමාන්‍ය ජීවිතයක වෙනස් වෙන්න පුළුවන් නමක් නමුත් බහුතරයක මේ 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 පීරියඩ් එකේ සිදුවෙන දේවල් තමයි දිගටම සිද්ධ වෙන්නේ කියන නැත්නම් මේ මේ ග්‍රහණය කරගන්න ගබඩා කරගන්න දේවල් තමයි ඒ වගේ ප්‍රතිඵල තමයි එළියට එන්නේ කියලා තමයි මානව විද්‍යාව විශ්වාස කරන්නේ. එතකොට අපේ වගේ රටවල් රටක දුප්පත් රටක තියෙන ගැටලුව තමයි දෙමව්පියන්ට දරුවන් ගැන බලන්න වෙලාවක් නැහැ. මොකද මේ ඒගොල්ලෝ ලොකු ජීවන අරගලයක යෙදිලා ඉන්නේ. මොකද ඒගොල්ලෝ විශ්වාස කරනවා ඉස්කෝලේට බාර දුන්නාම ටියුෂන් ක්ලාස් එකට බාර දුන්නාම එහෙම නැත්නම් තමන්ගේ අම්මා ගාව නැත්නම් වැඩකාර කවුරු හරි වැඩට උදව් කරන එක්කෙනා ගාව ළමයා තිබ්බහම මේ ප්‍රශ්නේ විසඳෙනවා.
පස්සේ ඒගොල්ලෝ ලොකු වුණාම ළමයා හදාගන්න ඉන්නේ. හැබැයි එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. මොකද හේතුව ළමයාගේ එතකොට ළමයාගේ අර කියන පීරියඩ් එක වෙද අවුරුදු 12 14 ගෙවිලා ඉවරයි. ඊළඟට තියෙන ගැටලුව තමයි දැන් අපි අපේ වයසේ ගත්තොත් අපේ වයසේ තරුණ තරුණියන්ගේ තියෙන මේ වෙලාවේ ලොකුම ප්‍රශ්නේ තමයි 130 40ක් දීලා 50ක් 60ක් වියදම් කරලා ලොකුම වෙඩින් එක ගන්න එක. මේගොල්ලෝ ණය වෙනවා, ගෙවල් හදන්න ණය වෙනවා, කාර් ගන්න ණය වෙනවා, ගෙවල් හදන්න වෙඩින් එකට ඊට වඩා ණය වෙනවා. ණය වෙලා මේකට ණය ගෙවන්නම යනවා අවුරුදු 10ක් 15ක්. ඒතර ණය ගෙවල ඉවරනකොට මේගොල්ලෝ ළමයිත් හදනවා. ළමයි ගෙවල හැබැයි ළමයි දිහා බලනකොට ණය ගෙවල මේගොල්ලෝ ළමයිව හදන්න නැත්නම් නිරෝගී කරන්න හරි අධ්‍යාපනයක් දෙන්න ලෑස්තිරට ආපහු පෙරහැර ගිහිල්ලා ඉවරයි. මම විශ්වාස කරනවා අපි වගේ රටක මේ මොහොතේ දෙමව්පියන්ට ළමයින් අතෑරිනවා, බහුතරයකට අතෑරිනවා, ආර්ථික දේශපාලන සහ යම් යම් තමන්ගේ තියෙන ප්‍රශ්නත් එක්ක. මේ අතෑරන ළමයින්ව දියුණු අධ්‍යාපන ක්‍රමයක්, විද්‍යානුකූල අධ්‍යාපන ක්‍රමයක් තුළ ආපහු නිරෝගී දක්ෂ ළමයි පිරිසක් නැත්නම් දක්ෂයන් පිරිසක් රටට බිහි කරන්න පුළුවන් යම් සම්භාවිතාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ලෝකේ මගේ විශ්වාසයක් නෙමෙයි, මගේ පඬිතකමක් නෙමෙයි, ලෝකේ එහෙම විශ්වාස කරන මොනවා ලෝකේ මේවා සොයාගෙන තිනවා, විවිධ අධ්‍යාපන ක්‍රම සොයාගෙන තිනවා. මං හිතන්නේ දැන් ලංකාව මෙතනට යන්න හදනවා, තාම යන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. මම හිතනවා හැකියක්මනට අපි මේ වගේ නව විද්‍යානුකූල අධ්‍යාපන ක්‍රම පටන් අරගෙන ඒ විදිහට ට්‍රේන් කරපු නැත්නම් ඒ විදිහට පුහුණු කරපු ගුරුවරු මගින් ලංකාවේ සාර්ථක ළමා පරපුරක් බිහි කරගන්න උත්සාහයක් දරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒ විශ්වාසය මත තමයි මගේ කමර්ෂල් නැත්නම් ඉන්ඩස්ට්‍රියල් චිත්‍රපටිය ඇතුළට මේ වගේ තේමාවක් මම යොදාගත්තේ. මේ චිත්‍රපටය සඳහා නළු නිළියන් තෝරා ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දැක්වුවද? පැහැදිලිව විශේෂ සැලකිල්ල. මොකද හේමාල් ගුරුවරයෙක් හැටියට ගන්නෙම හේතු දෙකක්. එකක් තමයි හේමාල්ට මේ වෙලාවේ ලංකාවේ මේ ජනප්‍රිය විශාල වශයෙන් මේ කියන්නේ මේ එයාට ලොකු ඕඩියන්ස් එකක් ඉන්නවා, ජනප්‍රිය පුද්ගලික කණික. එයාට මේ තරුණයි, හොඳ ඇඟපතක් තියෙනවා, ලස්සනයි. ඉතින් මට මේ ඉස්කෝල ගුරුවරයා කියන මේ හදන ජවය නැත්තම් මේ ප්‍රතිරූපය මට ඕන ඇත්තටම වීරියෙක් කරන්න. මොකද හේතුව මම පොඩි කාලේ මට ඉස්කෝලේදී වීරියෙක් හම්බ වෙනවා. ඒ වීරිය තමයි මගේ ඉංග්‍රීසි ගුරුවරයා. මට වීරිය දෙන්නෙක් හිටියා, අපේ තාත්තා එක්කෙනෙක්, අනිත් එක්කෙනා ඉංග්‍රීසි ගුරුවරයා. ඉංග්‍රීසි ගුරුවරයාත් ඔය ආවේ හරි අමුතු විදියට ඉස්කෝලේට. අනිත් ගුරුවරුන්ට වඩා සාම්ප්‍රදායික විදියට නැතුව පොඩ්ඩක් රැවුලවල තුනා, කොණ්ඩෙ ටිකක් කපලා තුනා. අද වගේ අපි ඉගෙන ගන්න කාලේ මේ පාසල්වල ගුරුවරුන්ට සහ ළමයින්ට නීති තදනේ. අපි ගෑනු ළමයි පිරිමි ළමයි එක පීලියවල එකට වාඩි වෙලා හිටියේ. අද ගෑනු ළමයි වෙන පැත්තක, පිරිමි ළමයි වෙන පැත්තක. සමහර තැන් තියෙනවා මේ බෝඩ් ගහලා වෙන් කරලා දෙපැත්තේ සත්තු වගේ, මේ හපා කරන සත්තු වගේ දෙපැත්තට දාලා ප්‍රයිවට් ටියුෂන් ක්ලාසස් එහෙම සමහර වගේ තියෙනවා. මේ සත්තු පොර කරන සත්තු වගේ දෙපැත්තට දාලා ගෑනු ළමයි පිරිමි ළමයි හදනවා. ඉතින් මම හිතන්නේ ලෝකේ ඇත්තෙම මේ වගේ මේ මිශ්‍ර පාසල් තමයි ලෝකේ මම හිතන්නේ යෝජනා කරන එකම විසඳුම හැටියට ගේන්නේ ළමයින්ගේ ළමයින්ව මේ ගැහැණු ළමයි පිරිමි ළමයින්ව හරියට හඳුනා ගන්න නැත්තම් ඒගොල්ලන් මේ එකතු වෙලා වැඩ කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ගැහැණු මිශ්‍ර පාසල් කියන එක තමයි ලෝකේ යෝජනා කරලා තියෙන සහ පිළිගන්නේ. ඉතින් මේවා දැන් පොඩ්ඩක් එන්න හරි මේ මන් දන්නේ මොන විදිහට දෙමව්පියන්ගෙන්ද පාසල් වලින්ද එහෙම නැත්නම් වෙන තැන් වලින්ද කියලා හරියට මන්ට පැහැදිලිව හඳුනා ගන්න බෑ. සමස්තය ඇතුලේ මේ ගෑහනු පිරිමි එහෙම නැත්නම් ආගම් කුල ભેද මේවා එන්නම පාසල් ඇතුලේ සහ සමස්තය ඇතුලේ වැඩි වෙනවා. ඒ වගේම ළමයින්ගේ අධ්‍යාපනයත් විශාල මේ වෙනස්කම් ටිකක් වෙනවා. මොකද මේ වෙනස්කම් කියන්නේ වේරියේෂන්ස්, ඒ කියන්නේ ગેප් එකක්. සමහර ළමයි ඉතාම සාර්ථක වෙනකම් සමහර ළමයි ඉතාම අසාර්ථක වෙනවා. ඉතින් මෙන්න මේ කාරණාවට මට ගුරුවරයෙක්, පාසලේ ගුරුවරයෙක් මට වීරියෙක් ඕන වුණා, හොඳ වීරියෙක්. ඉතින් මේක හොය හොය ඉන්න වෙලාවේ ඇත්තටම චන්න දේශප්‍රිය මගේ මිත්‍රයා, එයා තමයි එයා තිස්ස සුරේන්ද්‍ර මේ එඩිටර් චන්න මගේ මිත්‍රය, අපේ මැජික් ලන්ඩන් කම්පැනි. එයා තමයි මේ ඇත්තටම හේමාල්ල යෝජනා කළේ. ඉතින් හේමාල් මේ වෙලාවේ ඉතාම ජනප්‍රියයි ලංකාවේ, සහ අපේ හිතන ගුරුවරයාට තියෙන සියලුම ලක්ෂණ හේමාල්ට තියෙනවා. මොකද හේමාල් පොඩි ළමයින්ටත් ආදරෙයි, අවංකවම හේමාල් පොඩි ළමයින්ට ආදරෙයි, සහ ඒක හරියට මෙයා කරනවා. ඉතින් ඒක නිසා මේ මම හේමාල්ව තෝරගත්තා. මේ
එකක් විකිණීමේ සහ මිනිසුන්ට මේ බඩි කෙනෙක් අතරට යන්න හේමාල් සුදුසින්ද තාල චිත්‍රපටයේ ඔබ විසින් අධ්‍යක්ෂණය කරන පළවෙනි චිත්‍රපටය. මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේදී බොහෝ අභියෝගවලටත් මුහුණ දෙන්න ඇති. අභියෝග කියලා කියන්නේ ඉතින් එකක් තමයි මම වැඩ කර මම කැමරා ශිල්පියෙක් හැටියට අවුරුදු 30ක් විතර වැඩ කරලා තිනවා. හැබැයි මම පැහැදිලිවම දැනගෙන හිටියා මේ අවුරුදු 30ක් කැමරා කලා කියන්නේ ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න කිසිම සුසුකමක් නෙමෙයි කියලා. ඔක ඩිරෙක්ටර් කියන්නේ ටෙක්නිකල් කාරණාවක් නෙමෙයි. මම විශ්වාස කරන ඩිරෙක්ටර් කියන්නේ. කමර්ෂල් චිත්‍රපටියක වේවා ඉන්ඩස්ට්‍රියල් චිත්‍රපටියක හරි ඒක මොකක් මොන වර්ගයේ චිත්‍රපටියක් වුණත් ඩිරෙක්ෂන්ස් කියන්නේ ඩිරෙක්ට චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්ගේ කාර්යභාරය සරල නෑම ඒක හරි ගැඹුරු කාර්යභාරයක්. ඉතින් ඒක කොලබරේෂන් ආර්ට් එකක් කියන්නේ කොලබරේට් කරන්න වෙනවා අනිත් ගොඩාක් අයගේ සාමූහිකව එකතු කරගන්න වෙනවා. තමන්ට අරමුණ කරා යන්න. ඉතින් ඒකට අධ්‍යක්ෂකවරයාට විවිධ ක්‍රමවේද විවිධ මේ අභියෝගයන් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් පොදුවේ මටත් ඒ අභියෝගයන් වලට මුහුණ දෙන්න වුණා. මොකද එකක් තමයි මගේ සංනිවේදනය හොඳ වුණේ නැහැ. මං කියන දේ පිළිබඳව ගොඩක් අයට මේ තේරුම් ගියා අඩු වුණා. සමහරලාට මං කියන්නේ මොකද්ද කියලා. අනික මං ටිකක් හිතුවක්කාර ලෙස ස්ක්‍රිප්ට් එකෙන් මං විශ්වාස කරන්නේ නැහැ ඒක හොඳ වැඩක් කියලා. නමුත් මං ස්ක්‍රිප්ට් එකම නෙවෙයි මං ෂූට් කරන්නේ. මට හිතුනොත් ස්ක්‍රිප්ට් එක මම ලියාගෙන ගිය ස්ක්‍රිප්ට් එක හොඳ නැහැ කියලා. ඇත්තටම මට හොඳ ස්ක්‍රිප්ට් එකක් තිබුණේ නැහැ. හොඳ ස්ක්‍රිප්ට් එකක් හොඳ මේ ස්ක්‍රිප්ට් එකක් මා අසතුව තිබුණේ නැහැ. නමුත් ගොඩක් දේවල් මම සමහර ස්ක්‍රිප්ට් එකේ මම ලියාගෙන ගිය දේවල් ළමයින්ගෙන් සහ ඒ පරිසරයෙන් මට තේරුණා මම ලිය ස්ක්‍රිප්ට් එකේ තියෙන එකට වඩා එහා දේවල් මේ ළමයින්ගෙන් සහ මේ පරිසරයෙන් මට හම්බ වෙනවා කියලා. ඒකට හේතුව ලංකාව පුරා ළමයි හිටියා මා ගාව. මගේ මේ වැඩි ඇතුලේ චිත්‍රපටිය ඇතුලේ ලංකාව පුරාම ළමයි හිටියා. කොළඹ ඉතාලම මේ ඉහළ දියුණු පාසල්වල දියුණු නෙමෙයි ඇත්තට මේ ලොකු පාසල්වල ඔය මේ ජනප්‍රිය පාසල්වල ළමයි හිටියා. ඒ වගේම ළමයි 100ක් 200ක් ඉන්න පාසල්වල ළමනුත් හිටියා. ඒගොම ළමයි එක දරුවෙක් හිටියා පාසලේ ළමයි 4-5 දෙනෙක් හිටපු පාසලක ළමයිකුත් හිටියා. ඉතින් කතා කරන්න බැරි ළමෙක් හිටියා ලංකාවේ විවිධ පළාත්වල ළමයි හිටියා. ඉතින් මේ ළමයි මගේ ස්ක්‍රිප්ට් එකේ තියෙන මම ලියංගිය කතාවට වඩා වෙනස් විදිහේ මේ ප්‍රතිචාර මේ ස්ක්‍රිප්ට් එක ඇතුලේ මගේ සිද්ධීන් වලට දක්වනවා. ඉතින් මගේ ස්ක්‍රිප්ට් එකේ ඇතුලේ තියෙන කන්සෙප්ට් එකේ හෝ ස්ක්‍රිප්ට් මගේ අරමුණේ විෂන් එකේ කිසිම වෙනසක් නැහැ. හැබැයි ඩයලොග්ස් වල සහ සමහර සිද්ධිය මම ඒ වෙලාවේ වෙනස් කරනවා මේ මට දැනෙන ඇත්තත් එක්ක. මේ මම දකින්න මොකද මම කොළඹ ඉදිරි රාජගිරිය මගේ ගම අම්මයි තාත්තයි දෙන්නම මම ගම ගැන මට විශාල දැනුමක් නැහැ. නමුත් ගම ගැන යම් දැනුමක් තියෙනවා මට. මං පොඩි කාලේ මගේ හර්ලියාවල පොල්ගස්සෝට ඉගෙන හැදුනා මේ ගමේ. හැබැයි ඒකත් කොළඹ දිස්ත්‍රික්කයේ ගමක්. නමුත් මට අනුරාධපුර එහෙම නැත්නම් යාපනේ පැත්ත එහෙම නැත්නම් අනිත් පැත්තෙන් නුවරඑළිය හෝ ගොඩා අති දුෂ්කර පළාතක මං කවදාවත් ජීවත් වෙලා නැහැ. සහාය අධ්‍යක්ෂකව මට නැහැ. ඉතින් මම මේ පුළුවන් තරම් මේ මගේ ඉන්න ළමයින්ගෙන් සහ මේ පිරිසගෙන් මගේ අරමුණ නැත්තම් අපේ අරමුණ චිත්‍රපටයේ අරමුණ සාර්ථක කරගන්න යම් යම් වෙනස්කම් කළා. එතනදී මට යම් යම් අභියෝග වලට මුහුණ දෙන්න වුණා. ඔබ කියවන්තමට ඔබේ හිතුවක්කාරකම ඔබේ සාර්ථකත්වය කරාගෙන ගියාදෝ කියලා මට හිතෙනවා. ඇත්තටම තාල නැරඹීමේදී හැඟුණු කාරණාවක් තමයි මට දරුවන්ගේ සියුම් තැන් ඒ හැඟීම් ස්වභාවික විදියටම පිළිබිඹු කරන්න ඔබ උත්සාහ ආරම්භ තිබුණා. ඇත්තටම මේ උත්සාහය සාර්ථකයි. ඒ සඳහා ඔබ විශේෂ අධ්‍යයනයක පෙර සිටම නිරත වුණාද කියලා ඇහුවොත් නෑ. මට ඇත්තටම මම මේ අධ්‍යයනයක් කරලා නෑ. හැබැයි මම කියන අධ්‍යයනයක් කරලා තියෙනවා. මංකෝ මම එක ඇකඩමික් මට්ටමින් නැත්තම් ආයතන වලට කිසිම ආයතනයකට ගිහිල්ලා මම එහෙම විශාල මේ අධ්‍යයනයක් කරපු මගේ විෂය සම්බන්ධව අධ්‍යයනයක් කරපු කෙනෙක් නෙමෙයි මම. හැබැයි අධ්‍යයනය කරපු පුද්ගලයෝ සහ ලෝකයේ තියෙන දේවල් කියවන්න ඇහුම්කන් දෙන්න සාකච්ඡා කරන්න මම ගොඩක් කැමති කෙනෙක්. ඉතින් මම නිතර මගේ පිරිසත් එක්ක මගේ මිත්‍රයොත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් මේකෙත් ඇත්තනම දැන් ওই ස්ක්‍රිප්ට් එක සම්බන්ධ වුණා සාකච්ඡා කරන සත්‍යජීත් අනුෂ පියල් ඩෙනිස් ප්‍රසන්න ජයකොඩි ලලිත් රත්නායක මේ වගේ ගොඩක් මගේ තිස්ස එක මම කතා කළා චන්න එක්ක. ඉතින් අපි මේ ඩිස්කස් කරන ගමන් තමයි මේක මේ ඇත්තටම ස්ක්‍රිප්ට් එකත් හැදුවේ. එතකොට ළමයින් පිළිබඳව ළමයින්ගේ මේ ඇක්ටින් පිළිබඳව මට විශේෂයෙන් මට තියෙනවා මේ මගේ අත්දැකීමත් එක්ක පුළුවන් තරම් ළමයින්ව සත්තුන්ව නැත්තම්
මගෙන ඕන කෙනෙකුට ඒක පොදු පොදු සාධකයක් නැත්නම් පොදු දෙයක් ඒගොල්ලන්ව රිලැක්ස් කරන තරමට ඒගොල්ලන්ට කරදර නොකරන තරමට ඒගොල්ලන්ට ගරු කරන තරමට පෙරලා ඒගොල්ලෝ අපිට දේවල් දෙනවා අපිට තියෙන එක අල්ලගන්න විතරයි ඉතින් මගේ කැමරා ශිල්පීන්ට සහ මගේ පිරිසට මම කිව්වා මේ ළමයින්ව හැක් කරන්න එපා මේ ළමයි ළඟට කැමරා උස්සගෙන යන්න එපා ලොකු ලයිට් ගහන්න එපා මේගොල්ලන්ට එහෙට මෙහෙට යන්න කියන්න එපා ඒගොල්ලන්ට කැමති විදිහට ප්ලේ කරන්න දෙන්න අපි ඒක අල්ලගමු. එතකොට ළමයි නිදහසේ ප්ලේ කළා. අනික මම පඬිතකම් ඒගොල්ලන්ට කියන්නේ ගියා සමහර වෙලාවට මේ මම දැකලා තියෙනවා සමහර චිත්‍රපටිවල ළමයි වැඩිහිටියෝ වගේ ඒගොල්ලෝ හැසිරෙන්නේ වැඩිහිටියෝ වගේ ළමයි ඇඟ තිනවා. හැබැයි කතා බහ කරනදී සහ ඒගොල්ලෝ හැසිරෙන විදිහ වැඩිහිටියෝ වගේ. වැඩිහිටියෝ කියපු දෙයක් කො ඒ මොකක් හෝ අනුකරණයක් එක්කද මට එහෙම අවශ්‍ය වුණේ නැහැ මගේ චිත්‍රපටියේ ඇතුළේදී අපේ චිත්‍රපටියේ ඇතුළේදී මට ළමයි හැටියට තමයි ඉන්න ඕනේ අනික ළමයිගේ තියෙන දඟකාරකම සහ ළමයිගේ දැන් සමහරවිට භාෂාව කතා කරන විදිහ අපේ චිත්‍රපටිවලදී සමහරවිට ෆෙල්නාට්‍යවලදී හරි විනීතයි හැබැයි සාමාන්‍ය ජීවිතේ එහෙම නැහැ සාමාන්‍ය ජීවිතේ කතා කරන්නේ වනේ චිත්‍රපටිවලට වෙනම කතා කරන විදිහක් තියෙනවා චිත්‍රපටයකට ගෑල් ළමෙක් ඉඳ ගන්න විදිහක් තියෙනවා මම කියන්නේ හැම චිත්‍රපටියෙම කියලා ගොඩක් ඒවයි කතා කරන විදිහක් තියෙනවා යන විදින විදිහක් තියෙන එහෙම එක මම මට එහෙම අවශ්‍ය වුන්නේ නැහැ මේ ළමයි සාමාන්‍යයෙන් කතා කරන විදිය ඉස්කෝලේ කතා කරන විදිය කතා කරන්න කිව්වා මම ඒගොල්ලෝ ඉන්න විදියට ඉන්නකෝ එකම දේ මම හැමදෙස්සෙම උත්සාහ කළා මේ ගෑනු පිරිමි ભેදේ නැති කරලා මේ 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 මේගොල්ලෝ එක තැනකට ගේන්න ගෙනල්ලා මේගොල්ලන්ව පුළුවන් තරම් රිලැක්ස් කළා ඒගොල්ලන්ට චිත්‍රපටිය ඇතුලේ ගරු කිරීමක් කළා ඒගොල්ලන්ට ඇහුම්කන් දුන්නා වටිනාකමක් දුන්නා ඒගොල්ලෝ පෙරලා මට රංගනය ඉතා හොඳින් කරලා දුන්නා. ගෞමක් ලෙලර දෙන ලතාව නැති තැන කොහොමද රටා මැවෙන්නේ? සුලලිත තාලෙට නැලවෙන ඉඟසුඟ අපි ළඟ නොවේද තියෙන්නේ? අශෝක හඳගමයන් හරි අපූර්වට මේ පද අමුණලා තියෙනවා. ඔබ මේ පදවලට සංගීතය මුසු කරමින් මේ ගීත ඔබේ චිත්‍රපටියට යොදාගෙන තියෙනවා. අපි මේ ගැන කතා මම මගේ තමයි කන්සෙප්ට් එක අදහස හැබැයි මේකේ ක්‍රෙඩිට් එක නැත්තම් සම්මානීය ආයුත්තේ ඇත්තටම මේ හඳේ අයියට සහ මේ චින්තට චින්තක ජයගොඩි මගේ මියුසික් ඩිරෙක්ටරයි මේ ඉඳා මියුසික් ඩිරෙක්ටරගේ සීමාව ඉදගෙන මගේ චිත්‍රපටියේ වැඩ කළේ සෙට් එකෙත් ඇවිල්ලා සම්පූර්ණ කාලෙම වගේ හිටියයි අයින එයාගේ මේ නෝනයි දෙන්නම මේ චිත්තා සාමාන්‍ය මේ මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්ගේ කාර්යභාරයක් නෙවෙයි මගේ චිත්‍රපටිය ඇතුළේ කළේ යාළුවෙක්ගේ කාර්යභාරයක් එයා මගේ චිත්‍රපටිය ඇතුළේ කළේ. ඉතින් මේ හඳේ අයියටත් මම මේ මගේ අදහස මං කිව්වා මේ මෝඩ බෑන්ඩ් කියන එක මට මේ ගෑනු ළමයි පිරිමි ළමයි එක්ට ගෑනු ළමයිට වෙන හැම තිස්සෙම වෙන අසාධාරණයක් තමයි මොකක් හරි ඝට්ටණයකදී ඉස්සලම ගෑනු ළමයින් අයින් කරන එක. ලේසිම දේ. දැන් අර ගුරුවරයා පවා ඒ චිත්‍රපටිය ඇතුළේ ඉස්සල්ලාම කියන්නේ මේ ගෑල් ළමයි කොහොමද පරිස්සම් කරගන්නේ ගෑල් ළමයි තමයි ප්‍රශ්නේ. එතකොට දෙමව්පියෝ සහ ගුරුවරයෝ ඉක්මනින්ම කරන්නේ ගෑල් ළමයි අයින් කරන එක. ගෑල් ළමයි අයින් කරලා පිරිමි ළමයින් තියෙන එක තමයි කරන්නේ. එතකොට මෙතනදී මට ඕන වුණා මේ 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 මෙන්න මේකට ගෑනු ළමයින්ගෙන් එන මේ විරෝධය එක ගොබ්බ බෑන් නැත්තම් මෝඩ බෑන් කියලා ගෑල් ළමයි අයින් කළාට පස්සේ ඒගොල්ලෝ ලා පිරිමි ළමයට උච්චාරණ කරනවා විහිළු කරනවා. මෙන්න මේක පදනම මත තමයි උඹලට අපි නැතුව බෑ මේක කරන්න කියන එක මත තමයි මං හඳේයට දුන්නේ මෙන්න මේකෙන් මට සින්දුවල් ලියලා දෙන්න කියලා. ඉතින් එයා දවස් දෙකකින් ටක් ගාලා මට ලියලා දුන්නා ඉතාලම සාර්ථක මං දන්නේ ඊට වඩා ලස්සනට ලියන්න පුළුවන්ද කියලා. ඉතාලම මේ සාර්ථක සින්දුවක් ලියලා දුන්නා චින්තයකට ලස්සන මෙලඩි එකක් දැම්මා මම හිතන්නේ මෙලඩි එක මම වටින්නම මේක හරි මේ මේක ඇතුලේ මේ සින්දුවේ මේ කටහඬවල් සහ මෙලඩි එක ටිකක් රළුයි. රළුයි හරීම මේ සංගීතයේ පැත්තෙන් ගත්තොත් එහෙම ඒකේ ප්‍රවීණයෙක් හරි ඒක පිළිබඳව විශේෂඥයෙක් මේකට දොස් කියයි සමහරලාට. හැබැයි මගේ චිත්‍රපටියේ පොඩි කම්මල් ගතියක් නැත්තම් මගේ චිත්‍රපටියේ ඇතුලේ මම තියාගන්න උත්සාහ ගත්තා මේ ළමයින්ගේ තියෙන දඟකාරකම සහ අවිධිමත් මේ ළමයින්ගේ පිළිවෙල නැති මේ සමස්යේ නීට් නෑ මගේ චිත්‍රපටිය ඇතුලේ කිසි දෙයක්. මේ මගේ නෙමෙයි මම ඇත්තම අපේ චිත්‍රපටය ඇතුලේ කිසි දෙයක් නීට් නෑ. ඉතින් මේ සින්දුත් එහෙම විය යුතුයි කියලා මම විශ්වාස කළා මේ සින්දුව විශේෂයි. ඉතින් ඒක මට මෙතන අපිට ඕන විදිහට ආවා කියලා තමයි මට හිතෙන්නේ. මේ චිත්‍රපටයේ නරඹද්දී සහ මේ කතාබහ කරගෙන යද්දී මට නැගුණ පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මේ චිත්‍රපටය තුලින් වර්තමානයේ සිටින ගුරුවරුන්ට පහරක් ද ගැහුවේ? නෑ. ඇත්තටම මම පහරක් ගන්න උත්සාහ කළේ නෑ. හැබැයි
මමත් ගුරුවරයෙක්. මම හැම ගුරු භූමිකාවෙම ඉඳලා තියෙනවා. මම ඕ ලෙවල් වලට උගන්වලා තියෙනවා ගණිත ගුරුවරයෙක් හැටියට. ඊට පස්සේ මම දැන් විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ බාහිරව උගන්වනවා. ප්‍රයිවට් මේ සිනමා පාසල් වලට සම්බන්ධ වෙලා සහ ඒකඩමි වල සමහරලාට සම්බන්ධ වෙලා උගන්වනවා. මට ගුරු භූමිකාව ඇතුලේ තියෙනවා ගුරුවරුන් පිළිබඳ අනුකම්පාවකුත් තියෙනවා. මොකද ගුරුවරු කියන්නේ ලෝකයේ මේ හරි ගරු බුහුමන් ලබන උසස් වැටුප් ලබන මේ තානාන්තරයක් තනතුරක්. ලංකාවේ ඒක කලින් තිබුණා. අපි පොඩි කාලේ ගුරුවරුන්ට ඒක තිබුණා. දැන් ගුරුවරුන්ට සලකන්නේ කවුරු කතන්නේ මොන දෙමව්පියන්කත් හොඳ ගුරුවරයෙක් වයන් කියන්නේනේ. දොස්තරවරයෙක් වයන්, ඉංජිනේරුවෙක් වයන්, ලෝයර් කෙනෙක් වයන්. මට මතකයි මේ අපේ දුවට එක ටීචර් කෙනෙක් බැනලා තිබුණා. එයා ඇවිල්ලා මට කිව්වා මේ උඹලගේ තාත්තා මේ මොකද ලොකු කම උඹලගේ තාත්තා දොස්තර කෙනෙක්ද ඉංජිනේරුවෙක්ද ලෝයර් කෙනෙක්ද කියලා අහලා තිබුණා. තේරෙනවද මම? ඉතින් ඒ ගුරු ඒක මතට එතරම් ඒ ගුරුවරී හිතන විදිහ එයාට කොහෙන්ද ආවේ සහ ඒ ගුරුවරී හිතන විදිහ පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඉතින් මම කියන්නේ අසරණයි. මම කියන්නේ අපි ඔක්කොම එයාත් ගුරුවරියෙක් වෙලා එයා හැම කිව්වේ එයාට එයාටත් දන්නවා එයාට වටිනාකමක් නැහැ කියලා. ඉතින් මේ මොහොතේ ගුරුවරුන්ට වටිනාකමක් නැහැ. ඇත්තම ලෝකේ දියුණු වෙනවා නම් ලෝකේ අපි බලාපොරොත්තු වෙන තැනකට යන්න නම් ගුරුවරුන් අවශ්‍යමයි. විශේෂයෙන් අපි වගේ දුප්පත් අපි වගේ රටවල් වල දෙමව්පියන්ට ළමයින්ව අතෑරෙනවා. මොකද මේ මානව විද්‍යාවේදී මම මේක පඬිතුව කියන්න ඕනේ ලංකාවේ ඉන්න ඒගොල්ලෝ කියනවා. ලංකාවේ ඉන්න මානව විද්‍යාව පිළිබඳව සයිකලොජි පිළිබඳව විශේෂඥයෝ තමයි මේව කතා කරන්න ඕනේ. ළමයින්ගේ ෆන්ඩමෙන්ටල්ස් නැත්තම් මූලික සිතුවිලි පද්ධතිය නැත්තම් මූලිකව ගබඩා කරන ළමයින්ගේ ලක්ෂණ ටික අවුරුදු 12 14 වෙනකොට ඉවර වෙනවා කියලා මානව විද්‍යාවෙන් අපි සාකච්ඡා කරනවා. ඒකට මේකෙන් විශාල කොටසක් ගෙදෙද්දී අවුරුදු 3 වෙනකොට සම්පූර්ණ කරනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මේ දැන්ත සොයාගත්ත දේවල් වලින් සොයාගත්ත විද්‍යානුකූල දේවල් වලින් කියන්නේ මේ බී ශ්‍රේණි සයන්ස් එකක් මේ මානව විද්‍යාව ගැන. නමුත් විශ්වාස කරනවා මේ මෙහෙම වෙන සිද්ධියක් සිනවා. ගැටලුව තියෙන්නේ බොහෝ දෙමව්පියන්ට තියෙන ආර්ථික ප්‍රශ්න සහ මේ වෙලාවේ අපි ඉන්නේ ඉතා හොඳ නැති තැනක. කියන්නේ ලංකාවේ ගොඩක් දෙමව්පියන්ට තියෙනවා මං කියන්නේ සමස්තය කියලා ගොඩක් දෙමව්පියෝ මේ වෙලාවේ යුද්ධය සහ මේ සම්බන්ධ ජාතිවාදී අර්බුදයක ආගම්වාදී අර්බුදයක මේ වගේ ඉන්න තැනක මේ විස නැත්තම් නරක මේ ළමයින්ට අනිවාර්යයෙන්ම යනවා. එතකොට දියුණු අධ්‍යාපන ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා නම් දියුණු හරියට ඉගෙන ගත්ත නැත්තම් හරියට සංවිධානය කරපු සිස්ටම් එකක් ඇතුළට ගුරුවරුන් එක්ක මේගොල්ලෝ දානවා නම් බ්‍රේන් වොෂ් එකක් කරලා ගොඩක් වෙලාවට මේ තියෙන අවුල් ටික විසඳ ගන්න පුළුවන්. එතකොට ප්‍රාථමික අධ්‍යාපනය කියන එක ලංකාව ඉතාම වැදගත්. අපි දියුණු නැත්තම් එකිනෙකාට ගරු කරන ළමයින්ගේ දක්ෂතාවයන් එළියට ගන්න පුළුවන් පිරිසක් බිහි කරන්න අපිට අවශ්‍ය නම් අනාගතේ නැත්තම් අපි ඔය අපි නිකමට කියන දොස්තරලා ඉංජිනේරුවෝ නැත්තම් තව කියන ඔය විශේෂඥයෝ බිහි කරන්න ඕනේ නම් නිරෝගියයි බිහි කරන්න ඕනේ නම් අපිට ප්‍රාථමික හොඳ ප්‍රාථමික අධ්‍යාපනයක් අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්. ඉතින් මම මේ යෝජනාව මගේ යෝජනාව මෙන්න මේ ප්‍රාථමික අධ්‍යාපනය හරිම සිස්ටමැටික් විද්‍යානුකූලව ලෝකෙ පිළිගෙන තියෙනවා ලෝකෙ හොයාගෙන තියෙනවා ඒක අපිට දැන් ඇප්ලයි කරන්න කාලේ ඇවිල්ලා කියන යෝජනාව ඇතුළේ තමයි මම මේ සාකච්ඡාව කරලා තියෙන්නේ. අවසාන වශයෙන් දැනගන්න කැමති channel C මේ කතා බහ ගැන ඔබේ අදහස. මට පළවෙනි දේ එක තමයි චිත්‍රපටියකට පබ්ලිසිටි කියන එක අත්‍යවශ්‍යයි. චිත්‍රපටියක් දුවන්න ලංකාවේ ඒක අපි කැමති වුණත් අකමැති වුණත් පබ්ලිසිටි අපිට යෝජනා කරන මේ වෙලාවේ හොඳ නරක මිනිස්සු විචාර බුද්ධිය විචාරශීලිය හොයාගන්නේ නැහැ. ඒකට ජනමාධ්‍ය විශේෂයෙන් මේ මාස් මීඩියා එහෙම නැත්නම් මේ සෝෂල් මීඩියා දෙකම බලපානවා අනිවාර්යයෙන්ම බලපානවා. ඒක එහෙමම තමයි. ඉතින් මට මේ channel එක හරහා අවස්ථාව ලබා දීම ගැන මම channel 100 එකට ගොඩක් thanks කරනවා. අනිත් එක මම හිතන්නේ මම පෞද්ගලිකව මම විශ්වාස කරනවා මේ චිත්‍රපටියක් සම්බන්ධව නැත්නම් මේ කලා මාධ්‍යයක් සම්බන්ධව මෙහෙම අවස්ථාවක් ලබා දෙන එක channel එකක් ඇතුලේ මේක වෙලඳ වටිනාකමක් නැහැ මේකට. එද වටිනාකම අඩුයි ගොඩක්.
ඒකට මම ඉතින් channel එකට ඉතාම ගෞරව කරනවා. අද අපිත් එක්ක කතා බහට එකතුනේ තාල චිත්‍රපටයේ නියමුවා පාලිත පෙරේරා මහතා. බොහොම ස්තුතියි අද අපිත් එක්ක කතා බහට එකතුනට. Thank you. Yo te traigo esa bomba. Esa bomba puertorriqueña. Yo te la traigo de Cupey, de Vega Baja y de Santurce, de toda parte de Puerto Rico. මේ වගේ ලංකාවේ මොඩලගේ වීඩියෝ ක්ලිප් දිගටම ඔයාලගේ ෆෝන් එකෙන් බලන්න ඔයාලටත් පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකෙන් MyTV app එක ඩවුන්ලෝඩ් කරලා SL Model Video channel එක subscribe කරන එක විතරයි. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ connection dialog නම් ඔයාට data වලට කීයක්වත් වියදම් වෙන්නේ නැහැ.